කතාව ගෝටා ගැන. යාාපනේ නම් එන්න බෑ ලලිත් කූගන් නඩුවට උසාවියෙන්න්න ගෝටා සූදානම්. යාපනයේ ප්‍රදේශයේ පදිංචවසිරි සමාජක්‍රයකාරින් දෙදනකෝ ලලිත් වීරරාජ්හා කූගන් මුරුගනාන්දන්, යපන අධ්‍යාරක්ෂිත කලාපයේද අතුරදන්වීම සම්බන්ධය සිදු කරන හබයාස් කෝපස් පරීක්ෂණ සඳහ යාපනයේ මහෙස්්‍රත් අධිරනය හැර ලංකායි පේදට වෙන ඕනෑ හස්සවත් අධිරනයක් මේ සාක්ෂිලබදීමට හිටබ ජාජපත ගටාව රජ පක්ෂමත සූදානම්බව ඔහුවෙන් පෙනස්සිරි ේ් නාජපති නීති්ය ආචරය රොේෂ්ද සිල්ලවමතා ඒ ශ්‍රේෂ් අධිකරනය දනම්දීති වෙනවා. දෙදස් එොලහේ දොලොස්තනිමමාසේ දහවෙනිද. ද තු දන් ම සන්ද ොන්ගේ ාති දිරිපත් කල හබයා කෝපස් පැමිට ද සාක්ෂ සදහ දස් දහනව නම් ෙ මස හත් අදකරන හමේ පනි ල දන්න හිට ආරක්ෂ ක ගෝටාව රජ පක්ෂ හත ත නොති යාන මහ ්‍රත් අිකර නයෝග කට තිබු ම ග රජ පක්ෂමහ න දිි පත් සිට බැවි ආක්ෂ හ තු ම යාන හස් වත් අධිකන ල ර ල් ග ර පක්ෂ හ රු ඉදරි පත් පෙත් ක් සල බලු. අභ්‍යාචනාධි කරනය යපනය මහෙස්‍රත් අධිකරය එම නොති නෝගේ ක්‍රියත්ම කිරීම වලක් පාලමින් තහනම් නෝගයක් නිකුත් කට තිබුණා. අභ්‍යාචනාධි කරනය එක තහනම් නියෝගට එක තහනම් නියෝගය. අභියෝගර ලක් කරමින්. ලිත් කූගන්ගේ දෙමවපිය ඥාතින් ගුණු කරති වූ අභ්‍යාචනාව ප්‍රීතිපත්ම සූරසන ශිරා ුණරත් අච්ල වෙංගපපුලියය ත්‍රපුදගල විනිසරු මඩුල අමුවේ කැඳද වනා එමෙත්සම ලබ මාර්තු දහට වඳදා යලි කැඳවීමට විනිසු මල දිීනීම කරා අගතයට පත් පර්ශ වෙනෙන් නීතිය නුවන් බෝග මහත. පෙනි ටියා කියලයි වාර්තා න්නේ. දෙදා සෙකොලහේ වෙච්චසාධාරණයකඩයි මේ යුක්තේ ඉල්ලන්නේ අපි වලමු යුක්තිය කොයි විදිහට ඉටවෙයිද කියලා.